කලින් වීඩියෝකේදී කිව්වා වගේ අපි අදත් කතා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ තිබුණ මේ ගුවන් යානා ගැන. අද අපි කතා කරන්නේ මිග් 17 ගුවන් යානිය ගැන. එහෙනම් බලමු විස්තර මොනවද කියලා. රුසියාව තමන්ගේ මිග් 15 ගුවන් යානිය නිෂ්පාදනය කරනවත් සමගම මිග් 17 යානිය අත්හදා බැරිම සිදු කරන අතර ඔවුන්ගේ අරමුණ වුණේ මිග් 15 ගුවන් යානිය අඩුපාඩු මගහරවා වඩාත් නවීන ෆයිටර් ගුවන් යානයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව 1950 ජනවාරි 14 දින තම පළමු ගුවන් ගමන සිදු කරන මෙම යානය 1952 ඔක්තෝබර් වන විට රුසියානු ගුවන් හමුදාවට හඳුන්වා දෙනවා. නමුත් මේ යානය කොරියානු යුද්ධය සඳහා භාවිත නොකිරීමට රුසියාව තීරණය කරනු ලබනවා. මෙම යානයත් මිග් 15 මෙන්ම ස්ටෙප්ටින් ආකාරයේ හැඩයකින් සැලසුම් කරන අතර ඊට වඩා මදක් දිගින් යුතු වුණා. මෙම යානයත් ක්ලිමෝ VK1F එන්ජිමෙන් බලය ලබා ගන්න අතර මිග් 15 යානයට වඩා මදක් වැඩි වේගයක් ලබා ගත්තා. තවද මෙම එන්ජිමෙන් වැඩි දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියානුවන්ගේ පළමු ආෆ්ටර්බර්න් ගුවන් යානය ලෙස මිග් 17 යානය හඳුන්වනවා. මේ පියාපත් තරමක් සිහින් වූ අතර ඒ නිසාම මිග් 15 යානයේ තිබූ උපරිම වේගයේදී හැසිරවීම අපහසු වීමත් මග හැරී තිබුණා. මිග් 17 යානයේ ආවේගයට තිබුණේ මිලිමීටර් 23 නෝඩල්මෑන් රික්ටර් NR23 ද්විත්ව ඔටෝකැනන් අවියක් සහ මිලිමීටර් 37 නෝඩල්මෑන් M37 ඔටෝකැනන් අවියක්ද තවද බෝම්බ සහ රොකට් පොට් සවි කළ හැකි හාඩ් පොයින්ට්ස් ද්විත්‍යයද තිබූ අතර රොකට් පොට් සඳහා S5 රොකට්ස් භාවිතා කළා. එක් ගුවන් නියමුවේ පමණක් සිටින මේ ගුවන් යානයේ දිග මීටර් 11.2ක් වන අතර පියාපත්වල දිග වෙන්නේ මීටර් 9.6ක්. ඒ වගේම යානයේ මීටර් 3.8ක් උසයි. ඒ වගේම මීටර් 1143ක් මේ යානයට ඉන්ධන පුරවන්න පුළුවන්. තවත් අමතර ටැංකි දෙකක ලීටර් 400ක් රැගෙන යන්න පුළුවන් අතර උපරිම වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 1100ක්. උපරිම නැග්ම තප්පරයට මීටර් 65ක් වෙනවා. රුසියාව හා චීනය ප්‍රමුඛ ඉතා විශාල රටවල් සංඛ්‍යාවක් මෙම ගුවන් යානය භාවිතයට ගෙන ඇති අතර මේ අතරට ශ්‍රී ලංකාවත් අයත් වෙනවා. තවද චීනයට හා පෝලන්තයට මිග් 17 ගුවන් යානය නිෂ්පාදනය කිරීමේ අවසරය රුසියාව විසින් ලබා දෙන අතර චීනය ෂෙන්යන් J5 ලෙසත් අපනයන මොඩලේ F5 ලෙසත් නිෂ්පාදනය කරන අතර පෝලන්තය LIM5 ලෙස නිෂ්පාදනය කරන ලබනවා. 1971 කෙරෙල්ලත් සමගම ලංකාවට රුසියාවෙන් ආධාර ලෙස ලැබෙන මිග් 17 යානා කෙරෙල්ල මැඩ පැවැත්වීමට වාදා කරන අතර 1991 චීනයේ නිෂ්පාදිත F5 මොඩලයේ ගුවන් යානා දෙකක්ද මේ රටට ගෙන්වනු ලබනවා. අදටත් මෙම ගුවන් යානා ගුවන් හමුදා කෞතුකාකාරීද ගන්න ඔයාලට පුළුවන්. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.